ධානේ කරගන්න බෑ මට. උදාහරණත් එක්ක පොඩ්ඩක් මට උදව්වක් කරන්න කිව්වා. ඔබ වහන්සේට දීපු කමඨාන ඔබ වහන්සේට තේරෙන්නේ නෑනේ. එහෙම ඔබ වහන්සේ චෝදනාවක් ඉදිරිපත් කරනවා. මම ඉදිරිපත් කරනවා මගේ ශිෂ්‍යයාට ඔබ වහන්සේට එක කියලා දෙන්න අවශ්‍ය විදිය මට තේරෙන්නේ නැහැ කියලා. ඒ චෝදනාවට ඔබ වහන්සේ මොකද කියන්නේ? එතකොට දැන් බලන්න චෝදනා දෙකක් තියෙනවා. ඔබ වහන්සේට මම කියන දේ තේරෙන්නේ නැල්ලු. ඔබ වහන්සේට තේරෙන විදියට කියන්න මට දන්නේ නැල්ලු. එතකොට ඒක මොකද කරන්නේ? අපි යම් රූපයක් දකිනකොට මම කියපද තේරුණාද? රූපයක් දකිනකොට. ඔව් මොකද ඒකේ මම අදහස් කරන්නේ? ඒ වචන තුල ඔක්කොම තියෙනවා. දැන් මම මේ වචන තුලින් තමයි ඔබ වහන්සේට සම්පූර්ණ අද විස්තර කරන්නේ. මොකද ඒක තුල තියෙන්නේ? මං කියපෝ වාක්‍ය මතකද? යම් රූපයක් දකිනකොට කියලා කියනවා. අපි කියලා වචනයක් කිව්වා මතක නැද්ද? අපි යම් රූපයක් දකිනකොට මොකද ඒක? ඒකේ අර්ථය විතර කියන්නකෝ. ඒ වචනය තුල ගැබ්වෙච්ච ආර්ය අර්ථය විතරක් කියන්නේ. මොකවත් නැද්ද? ආගන්න අර්ථය. අපි කියලා කියනකොට මමත්වයෙන් අදාගත්ත සත්‍ය පුද්ගලෙක් ඉන්නවා. අපි කියනකොට එතන සත්‍ය පුද්ගලෙක් ඉන්නවා. රූපය කියලා කරනකොට බාහිර සතරමා භූතයකින් එක රාශිය වෙච්ච අණුවලින් නිර්මාණය වෙච්ච යම්කිසි අඩයක් තලයක් තියෙනවා. නාමයක් තියෙනවද ඒකට? නැහනේ. රූපයක්. අපි යම් එන කුමන හෝ ආපෝලින් ඇති වෙච්ච එකක් වායුවෙන් ඇති වෙච්ච එකක් තේජුලෙන් සතරමා භූතයකින් නිර්මාණය වෙච්ච මොනවාරි එකක් තියෙනවා. අපි යම් රූපයක් දකිනකොට දැක්කා කියලා කියන්නේ මොකද්ද? ඒ රූපය අඳුනගත්තා. අඳුන ගන්න බැරිලු ප්‍රාණශක්තිය රූපයට සම්බන්ධ වෙන්නේ නැතුව. මගේ ප්‍රාණශක්තිය රූපයට සම්බන්ධ වෙච්ච නිසා නම් ඒ තරංග වලින් ගෙන ආපු දත්ත වලින් නම් මම ඒ රූපය අඳුන ගත්තේ. ඒ රූපේ මගේ ප්‍රාණශක්තිය තියෙනවනේ. එතකොට මගේ ප්‍රාණශක්තිය රූපේ බවට පත් වෙලානේ. මේක තේරුණාද? මේම කරනවා කියලා කියන්නේ ඔබ වහන්සේට තේරුන්නේ නැහැ තාම. ඒක තේරුනේ නැහැ. මට සතිය කල් දෙන්න පුළුවන්ද? එහෙම. ඔබ වහන්සේට තේරුම් කරන විදිය මම පුරුදු වෙනවා. ඇයි මට මීට වඩා වෙලා එන්න? ඔබ වහන්සේට තේරුම් ගන්න අපි කතා කරන්නේ භෞතිකයත් එක්ක නෙමෙයි. මේක භෞතික ලේයර් එකේ පඨවි ධාතුව, තාපෝ ධාතුව අත්තරලා වායෝ ධාතුවේ 140යි තේජෝ තරංගනේ සිතනේ. තේජෝ කියන්නේ සිත. එතකොට සිත කියන තරංග ධාතුවෙන් 160යි 60යි 40යි අරගෙන තමයි මේ කාරණාව කතා කරන්නේ. එතකොට දැන් ඔපවාන්සේ ලේයර් දෙකෙන්ම පිටපැනලා සම්පූර්ණ අමු පටවිය තින්නේ ගන්න ස්වභාවයෙන් තමයි ඔබ කියන්න ගන්න. ඔපවාන්සේට ගිලම්පස එකක් පූජා කරගන්න අවසරද මට? ඔපවාන්සේට මාන්ති ගත සම්බන්ධ විතර කියලා. අපි මේ ලෝකේ යමක් ශ්‍රවණය කරනවා. ඒක මට හැයනව නෙමෙයි. මගේ ප්‍රාණශක්තිය ඒ කම්පණය හඳුනගෙන කම්පණයේ දිශාවට ගිහිල්ලා ඒකත් එක්ක මිශ්‍ර වෙලා නැවත පරාවර්තනය වෙලා මගේ කයට ඇවිල්ලා මගේ ලොකු ශක්ති පද්ධතිය තියෙනවනේ. පොඩ්ඩනේ යන්නේ 105 ලොකු ශක්ති පද්ධතියක මිශ්‍ර වුණාම මම හඳුනා ගන්නවා මේ දිශාවේ සාමාන්‍ය අඩි 10කට ත්‍රාපත්‍ය පොඩි සතෙක් කෑ ගන්නවා. මොකද එකක් වෙනවා. කඳුන ගන්න. එතකොට ඒ ශබ්දය මගේ ශක්ති විශේෂයක් නෙමෙයි. ශබ්දය මගේ ඇතුළට ආවේ නැහනේ. මගේ ශක්තිය එළියට ගිහලා ඇතුළට එනවා. මගේ ශක්තිය ඇසෙන් ගිහලා රූපය අරගෙන ඇතුළට එනවා. මගේ ශබ්දය මේ ශක්තිය නාසයෙන් එළියට ගිහලා ගඳ අරගෙන ඇතුළට එනවා. මගේ ශක්තිය දිවෙන් ස්පර්ශ කරලා රස හඳුන ගන්නවා. මගේ ශක්තිය කයේ ක්‍රියා කරලා වේදනාව හඳුනගෙන දැන ගන්නවා. මගේ ශක්තිය සිතවිලි වලින් විසිරිලා අඳුනගෙන නැවත ඇතුළට එනවා. එතකොට මගේ ශක්තිය එහෙම නැත්නම් මගේ ශක්ති විශේෂිත තමයි මේ ඔක්කොම අඳුනගන්නේ. ඇස කන දිව නාසය සමසිත ඇයෙනවා පේනවා දැනෙනවා ඇඟෙනවා සිතෙනවා. අරකේ ක්‍රියාවලිය. ඇස කන දිව නාසය සමසිත කියන්නේ ආයතන එකේ සෝත් එක එහෙම නැත්නම් ක්‍රියාවලිය ක්‍රියාදාමය කියන්නේ ඇයෙනවා පේනවා දැනෙනවා ඇඟෙනවා සිතෙනවා. එතකොට මේ ක්‍රියාවලිය සම්පූර්ණ සිතින් වෙන්නේ. ඇස තිබුණාට ඇසට පේනවද? නෑ. ඇසෙන් යන ප්‍රාණ ශක්තියෙන් තමයි අරක දැනගන්නේ. එතකොට ඒ රූපය කියන්නේ මොකද්ද?
මගේ ප්‍රාණ ශක්තියක් නේ. ශබ්දය කියන්නේ ප්‍රාණ ශක්තියක් නේ. එතකොට මම නෙමෙයි මගේ ප්‍රාණ ශක්තියයි මට හැෙන්නේ. මම නෙමෙයි මගේ ප්‍රාණ ශක්තියයි මට පේන්නේ. මේ ටික තේරෙනවා. මේක දැනට වඩන්න. ඒක බවටපත් වෙන්නේ කොහොමද කියන කී ළඟට. දැන් ඒක කිව්වොත් ඔබන්ද ආයෙම කොපටලෙනවා. ආයෙමට සතියක් ඕනේ නේ ඔබන්ද. ඒක තේරුම් ගන්න නැටි ඉගෙන ගන්න. ඒතර මමත් ඉස්කෝලේ යනවා මේ මොකද ඒක කියන නැටි ඉගෙන ගන්න ඕනේ. මේ ටික ඇති. පළවෙනි ස්ටෙප් එක එහෙනම් මම මේ ගනුදෙනු කරන හැම වර්ණයක් ගන්ධයක් රසයක් ඕජාවක් ස්පර්ශයක් වෙන මොකවත් නෙමෙයි මගේම ශක්ති පද්ධතිය. මගේ ශක්ති පද්ධතියමයි රස බවට රූප බවට වර්ණ බවට ගන්ධ බවට ස්පර්ශ බවට පත් වෙන්නේ. මෙන්න මේක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕක ඉස්සෙල්ල. නිතර මේක මනේ එක ඒක මතම 100 න් ඉන්නේ. දැන් ඔබ වහන්සේගේ ගහ මෙතන තියෙනවද? දැන් තේරෙනද ඔබ වහන්සේ මේ ගහ ගෙනල්ලා මදට දාලා ඔබ වහන්සේ තුනේ හතර ලී ඔකම කපලා දැන් මාර පටලවිල්ලක් නේ ඔබ වහන්සේ පටලවිල්ල. ඔබ දැනගන්න අවශ්‍යද? හිතට ඔබ දැනගන්න අවශ්‍යද? මොකක් වගේ තියෙනවා? චිත්තන් නවීනවා වගේ තියෙනවා විතරමයි. අපේ සිත ශක්ති විශේෂයක් කොතනද පීඨවන්නේ? එතන එයා ක්‍රියා කරනවා. ඒක නිකන් අර ඉන්දිකටු තුඩු වගේ නිකන් පොඩි ස්පර්ශයක් තමයි එනර්ජි පාටිකල් එකේ ශක්ති විශේෂයේ ක්‍රියාකාරීත්වය තුළ තියෙන්නේ. මුළු සර්වාංගයේම පාලනය වෙන්නේ පිටුටරේනේ. ඕනම ඉන්ද්‍රිය පාලනය වෙන්නේ, ඒ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ, ඒ ඉන්ද්‍රිය නඩත්තු කරන්නේ, ඉතන දේවල්, පතන දේවල්, දැනෙන දේවල්, ඇඟෙන දේවල්, සිතන දේවල් ඔක්කොම දැනගන්නේ, ඒවා විශ්ලේෂණය කරන්නේ, ඒවට අදාළ ක්‍රියාවල් මේ ඇක්ෂන් එකක් ගන්නවා කියන්නේ ක්‍රියාත්මක කරවන්නේ ඔක්කොම පිටුටරියෙන්. ඒ නිසා අපේ සිත ප්‍රිය මත පීඨවලා 100 න් හිටියාම අපේ මුළු ශක්තිය මුළු කයෙම තියෙන ශක්තිය පිටුරියට එකතු වෙනවා. එකතු වුණාම මොකද වෙන්නේ? ඒ අණුවල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. පිටුටරියෙන් නිෂ්පාදනය වෙන හෝමෝන් වල ධාරිතාව වැඩි වෙනවා. ක්‍රියා ඌනතාවයන් තියෙනවනේ ඒවා නිවැරදි වෙනවා. එතකොට ඒ ග්‍රන්ථිය මනාකොට ක්‍රියාත්මක වීම නිසා වීම තුලින් අපට සියලු දේවල් මනාකොට දැකීමට, ඇසීමට, සිතීමට, කතා කිරීමට, කල්පනා කිරීමට, ඒවත් එක්ක ගනුදෙනු කිරීමට හැකියාව ලැබෙනවා. මේක අර සාමාන්‍ය මිනිසයාට වඩා ටිකක් විශේෂිත වූ ප්‍රඥා මට්ටමක්. ඒකට තමයි ඒක දුන්නේ. ඒකේ විශේෂ වෙන මොකවත් නැහැ. ඒක වැඩුවාම පාන්දර නැකිట్లా වැඩුවාම සාමාන්‍ය කෙනෙකුට වඩා යාට තේරෙන ප්‍රතිශතය වැඩි. එතකොට තමයි මේක තේරෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරපු එක සාමාන්‍ය මිනිසුන්ට තේරෙන්නම නෙල්ලුනේ. එහෙනම් යා ටිකක් අසාමාන්‍ය වෙන්න ඉපාය. අනිත් පැයට සාපේක්ෂව නාම රූප වෙනම පේන්න ඕනේ. දැන් කෙනෙක් ඇවිල්ලා කියනවා ලස්සන ඇඳක් නේද කියලා කියනවා. යාට ඇඳක් කියලා පේනවා. එතකොට එතන තාපසයෙක් බිම වාඩිලා ඉන්නවා ලිංගන්නෙක් වාගේ. ඉතින් පාරනේ ඇහිනා වෙනවා ලප්පලි ගගා. අර පර්නිච් එකේ මේ ඇඳ කීයද කියලා අහනකොට යා අපිට ගග ඉනා වෙනවලු. ගිහිල්ලා ඒ ඉඟන්න ගන්න මොකෝ මිනිස්සු ඇවිල්ලා බඩු ගන්න උඩ නිකන් ඉනා වෙනා නේ උට පිස්සු. අපිට මේ මනුස්සයාට පිස්සු මේ මනුස්සයාට පාරිභෝගික කියලා කියනවා පිස්සු කියලා ඇයි කියලා කියනවා. අඩියා කුස තිබුණොත් ඇඳ කියනවා, දෙකමාර කුස තිබුණොත් මේසේ කියනවා, අය කුස තිබුණොත් අල්මාරියේ කියනවා, මෝසෙන් උතර නම් අදනවා. මොකට පිස්සු නෑ. එතකොට කඩේ ලොක්කට තේරුනේ මූ ඉරිච් එකක් ඇඳගෙන පාරිජට මූට පිස්සු නෑ. හරි පාරිභෝජයට පිස්සු. මූට පිස්සු කියලා හු අපුඩි ගගයි නානෝනේ. බලනකොට ඇත්තටම පාරිභෝජයට පිස්සු. අඩියක් නම් උස ඇඳ කියනවලු, දෙකමාරක් නම් උස මේසෙ කියනවලු, අයක් නම් උස අල්මාරි කියනවලු. හරුට ඉනා නවත්ත ගන්න බෑ. ඒ පාරින්ෙන් ගන්නට ඌ අපුඩි ගා ඌට පිස්සු. අර පිස්සෙක් ඇවිල්ලා කියලා කෑ ගන්නවා. ඇත්තටම පිස්සෙක් තමයි ඇවිල්ලා ඉන්නේ. ඔයලා බලනකොට ඌගේ ඔළුව හොඳටම වැඩ කරනවා. එහෙනම් මොකද්ද මෙතන අපි කියන්න උත්සාහ කරන්නේ? තාපසයා ওই වගේලු. ලෞකික ලෝකයේ මිනිස්සුන්ට පේන දේ ඌට පේන්න ඌ වෙන එකකුළු දකින්නේ. ඒ නිසා අසාමාන්‍ය සමාජින් ඉඳ බැව නිරපනවා. ඒ නිසා කඳු පන්තියක් හොයාගෙන ගිහලා ගල්තලාවක් අත්තේ ඉන්නයි සමාජ වෘත්ති දෙන්න ගමේ ඉඳ බෑ. මිනිසුන්ගේ ගනුදෙනුවට එයා ගැලපෙන්නේ නැහැ. දැන් මිනිසෙකුට ගෑනු ළමයෙක් පෙන්නලා බඳිනවා. දැන් ලස්සනට ඉන්නෝනේ බඳින්න කැමති වයස කමන්නේ බඳිමු.
ප්‍රශ්නයක් නෑ. ටක්කල කැමති වෙනවා. තාපසෙක් ගියාම ඇයි දන්නේ ඕගොල්ලන්ගේ දුවට ඕගොල්ලන්ට කන්න දෙන්න බැරි? ඇයි දන්නේ ඕගොල්ලෝ මට බාර දෙන්නේ? එතකොට මම මොකටද දන්නේ ඔයාගේ දුවට කන්න දෙන්නේ? ඒක ඌ දන්නවා මූව මේ පළාතේ තියන්න බෑ. මේ විසමිච්ච අනිත්‍යද දැන් මම ඇමරිකාම තපස්සක් ඉනවනේ. ඒතකොට දුවරුන්ට මොකද්ද වෙන්නේ? එහෙනම් ඌ ඉක්මනට කන්දකට තල්ලු කරන්න ඕනේ. ඌ එතනින් පිටුවල් කරන. ඌව තියන්නේ. ඌ ඉක්මනට ගිලා අරවන කැලෑවට. ඌ කැලෑවට බම් එළියට එන්න එපා. බට්ටික දෙන්න. ඌ එළියට එන්න එපා. උඹ ආවත් ගම ඉවරයි. ගම සම්පූර්ණ අර කනාටු වෙලා යනවා. ඇයි අර විසමිච්ච දානවනේ අරුවට? අනුන්ගේ ගෑනුන්ට කණ්ඩ දෙන උඹ වගේ මෝඩේ කිය කිව් යනවා පාතර අරුගේ දෙන ඇත්තනේ අවුරුදු 20ක් කණ්ඩ දෙන. ඒතකොට අරුන්ගේ දුවට මං මොකටද කණ්ඩ දෙන? ඌගේ ඔළුව පැදලා ඌත් ගත්ත පාතර ඌත් පිටිවතෙන් ගියා. අර ඔක්කොම අතු ගාගෙන යනවා ගමම. ඒ තාපසයට ගම පලාතෙන්ට දෙන්න වැඳලා බත් දෙනවා කාලා ඉට පම්පු තෙඹින් දෙපා එළියට. දුවරු අසරණ වෙනවා ළමයි අසරණ වෙනවා. ඇයි අර සාමාන්‍ය මිනිස්සයාට පේන දේ අර තාපසයට පේන්නේ නැහැ. උට වෙන එකක් පේන්නේ. ඒ නිසා ගම මිනිස්සු බයයි තාපසයාට. ඒ කාලේ භාග්‍යතුන් සෙ පිණ්ඩපාත යනකොට ළමයා බංගල පිටෙන් ඇල්ලුවල ඇදලා ගත්තල ඇතුළට. පේන්නවත් ඉන්නැල්ල. ඇයි ඒ එච්චර බයයි තපස්වරුන්ට? තපස්වරුන්ට බයයි මිනිස්සු. පුංචි කාලේ අපිටත් ඒ වගේ ගොඩාක් අත්දැකීම් තියෙනවා. මොකද කියලා. මේ මෙතන හිත පිළිගනකොට මේ එක හිත එතන පීඩවන්න නෙමෙයි කිව්වේ. එතන පීඩපු හිත දිහා බලන්න කියලා කිව්වේ. එතන පීඩපු හිත දිහා බැලුවොත් හිත එතන තියෙනවා. එතන පීඩවන්න හැදුවොත් හිත වෙන තැනකට යනවා. වැරද්ද කළේ මම නෙමෙයි ඔබ වහන්සේ. ඒක නිවැරදි කරගන්න. වෙන මොකද දැනගන්න තියෙන්නේ? ඇයි මම එහෙම දෙතුන් වතාවක් අහන්නේ? ඔබ වහන්සේලාට අවශ්‍ය දෙයක් තියෙනවා. ඒක ඔබ වහන්සේලා අඳුනගෙන නැහැ. ඒක තාම ආන්නේ නැහැ. ඒ වොමනාව ඇති කරන පිණිසම මේ මහන්නේ. ඒක හිතන්නවත් නෝදි. ඒ හිතන්නවත් පන්නේ නැහැ. බඩගින්නේ ඉන්න ළමයා මොනවද ඉල්ලන්නේ? කිරි. සකත මහන්දුරු. පාවෝ බෝ. එතකොට බඩගින්නේ ළමයා කිව්වම ඔබ වහන්සේ තීරණය කළා ආත්තරුවේ මාත්‍ර 3යි. බලන්න උන්වහන්සේ එකක් ඇදුවා. ඒකට සාපේක්ෂව කිරි කියලා කිව්වා. මම කිව්වද ඒ ළමයාට මාස 3යි කියලා? බඩගින්නේ ළමයා අවුරුදු 12යි. දැන් කිරි දෙනවද අම්මා? සම්පූර්ණයෙන් අවුල් කරා. මේ කාරණ මම උමනාවේ මේ කියන්නද? සම්පූර්ණේ වේවක වෙනස් කරා. බඩගින්න ඇති ළමයාට අවශ්‍ය වෙන්නේ කෑම නෙමෙයි. වරදවා තේරුම් ගන්න. බඩගින්න ළමයට කෑම අවශ්‍යයි කියලා කියනොත් කිරිත එකක් දීලා බලන්න. දියරයක් නේ. ඊට පස්සේ යාළ ප්‍රශ්න විසඳනවා. උන්ට වතුර එකක් දීලා බලන්න ප්‍රශ්න විසඳනවා. ඒතර වතුර විසඳනවා නම් කිරිත එකක් විසඳනවා නම් ජූස් එකක් විසඳනවා නම් කොහොමද අපි මේ කෑමමයි ඉල්ලන්නේ කියලා කියන්නේ? බඩගින්න ළමයට නිදාස් වෙන්න ඕනේ බඩගින්නේ. එයාගේ අවශ්‍යතාවය බඩගින්නේ නිදාසීමේ අවශ්‍යතාවය තියෙන්නේ. කෑම නෙමෙයි. එයා මොනවාරි මැටි හරි කාලා කල් ජට අරව මෙව මොනවාරි කාලා කුරුම්බ විකුණන තැනකින් යනවනම් ඒ ළමයා කුරුම්බ හැට්ටි හරි අපනවා. අපලා කාලා ඒක නිවා ගන්නවා. එයාට තියෙන්නේ කෑම වල අවශ්‍යතාවය නෙමෙයි බඩගින්න නිවා ගැනීම අවශ්‍යතාවය. ඇදෙලිද? එන නිවීමේ අවශ්‍යතාවය තියෙන කෙනා හොයන්නේ මොනවද? ඕන් දැන් උත්තරේ දැන් තියෙනවා. දැන් හරියටම කිව්වා. දැන් ප්‍රශ්නේ දැන් තේරුම් ගන්න. ඒකට සාපේක්ෂ නිවීමේ අවශ්‍යතාවය තියෙන කෙනාට දැන් මොනවද අවශ්‍ය? නිවීමේ පණිවිඩයද නිවීමද? ඉතින් බලන්න බායි. ඉතින් බත්නේ නිවීම අවශ්‍ය කෙනාට නිවීමේ පණිවිඩයක් අවශ්‍යද? එච්චර සරලද බලන්න. මේක කියන්න මම එන්න ඕනේ දිමාලේ. කොණ්ඩර උල් කපලා අර අපරාධ මෙච්ච ලස්සන පොඩුමිය උඩදී මේ ජට ඔක්කොම කැපුවානේ. මට හරි දුකයි. ඒක කැපෙනකොට මම පොඩ්ඩක් ඉන්න කිව්වා. සැලොන් එකේ අන්දර පොඩ්ඩක් ඉන්න. ඇයි කියලා විනාඩි දෙකක්. ඒ විනාඩි දෙකරි එක තියෙනක ඒ විනාඩි දෙකරි දිවිච්චාද? ඒක කවුරුන මෙච්චර දුකයි. අදටත් ඒ ඉස බහනකොට ඒක මට මතක් වෙනවා. ඔබ වහන්සේ නිසා ඒක කැපුවේ මම. ඒක කපලා ඇවිල්ලා මේක කියන්න තියෙනවා. මේ තරල එක කියන්න. දෙද රෝපන් අවුරුදු 70 මොකද්ද කළේ? මේ මහ පොළවේ මේ සාසනේ සමාජිකයෙක් කියලා ඔබ වහන්සේ මොනවද කළේ?
බෝධියට පැන් වඩන එක. ඒකයි වතුර බිල් මෙච්චර වැඩි වෙලා තියෙන රටේ. හරි සරලයි. නිවෙන්න අවශ්‍ය කෙනාට නිවීමයි අවශ්‍ය. නිවීමේ පණිවිඩය නෙමෙයි. බඩගින්න තියෙන මනුස්සයාට බඩගින්නෙන් නිවෙන්න ඕනේ. බඩගින්නේ නිදාසෙන්න යට අවශ්‍ය. කෑම වල අවශ්‍යතාවයක් යට නැහැ. කෑම කෑවම නිවෙන නිසා කෑම වෙනවා. නමුත් ඇට ඇත්තටම තියෙන්නේ කෑම වල අවශ්‍යතාවය නෙමෙයි. බඩගින්නේ නිදාසීමේ අවශ්‍යතාවය. ප්‍රශ්න අඳුරගෙන නැහැ. කෙලෙස් වල ස්වභාවය අඳුරගෙන නැහැ. ප්‍රශ්න අඳුරන්නේ නැති නිසා උත්තරේ දන්නේ නැහැ. පස්නේ දන්නේ නැහැ. එතකොට කොහොමද උත්තරේ ළඟ තිබුණත් උත්තර අඳුරන්නේ නැහනේ. නට් එක 12ද 14ද කියලා දන්නේ නැතුව අඬු අපිට ගන්න බෑනේ. සමහර විට නට් එක 12 අඬුව 12 අතට ගන්නවා. නමුත් අපිට දන්නේ නැහනේ 12 කියලා. එද්දී කරන් පැත්තකින් තියෙනවා. එතන ආයේ අර ඔක්කොම අවුස්සන ආවද පිටයි. දන්නේ නැහනේ මේ එකක් වෙලා තියෙන්නේ මේ. ඉතින් ඉස්සෙල්ල ප්‍රශ්නේ අඳුර ගන්න. එතකොට උත්තරේ Taman ළඟ Tamanගේ හතේ තියෙනවා කියලා Tamanට දැනෙනවා. අවස සාකච්ඡාව සමාප්තයි. ඒක පැත්තකින් තියලා වෙන උල්ලෝසාවක් ගන්නවා.